ඔබ ධනාත්මක පුද්ගලයෙක් කියලා ඔබට සිතෙනව නම් මේ ප්‍රශ්නය ඔබෙන් මසන්න. ඔබ උද්‍යෝගිමත් පුද්ගලයෙක්ද? ඔබ තමා ගැන විශ්වාස කරනවද? ඔබ ඔබගේ අදහස් වලට ගරු කරන කෙනෙක්ද? ඔබ අභියෝග වලට මුහුණ දීමට කැමති කෙනෙක්ද? ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක්ද? මේවට උත්තර ඔවුනම් ඇත්තෙන්ම ඔබ ධනාත්මක පුද්ගලයෙක්. ඒත් ඔබේ පිළිතුර නැතනම් ඔබ ධනාත්මක පුද්ගලයෙක්ද නැද්ද යන වග ඔබට දෙපාරක් සිතීමට සිදු වෙනවා. ඔබ ධනාත්මකව සිතන කෙනෙක් නොවේ නම් ඔබ එසේ සිතීමට පුරුදු විය යුතුයි. මොකද ඔබ ඍණාත්මක වෙන තරමට ඔබට ජීවත් වීමට අපහසු වෙනවා. ඔබ ජීවිතයට මුහුණ දෙන්න බිය වෙනවා. ඔබටත් නොදැනීම ඔබ හුදකලා গুপ্ত චරිතයක් වීමට ඉඩ තියෙනවා. මෙම ක්‍රම පහමගින් ඔබ ඍණාත්මක පුද්ගලයෙක් නම් ඔබට ධනාත්මක වීමට අවස්ථාවක් ලබා දෙවි. මේ කියන විදියට ඒ ධනාත්මක භාවය අත්කර ගන්න එතරම් පහසු නම් වෙන්නේ නැහැ. එහෙත් දිනෙන් දින එය පුරුදු කරන්න. ඔබට ඍණාත්මක සිතුවිල්ලක් එන හැම වෙලාවකම මෙය මතකෙටගෙන ටිකෙන් ටික පුරුදු කරන්න. එය ඔබට පුරුද්දක් වේ. ක්‍රමක්‍රමයෙන් ඔබ ධනාත්මක පුද්ගලයෙකු වෙනවා. සහතිකයි. පළවෙනි දේ. දෙයක් කරන්න පුළුවන්ද බැරිද කියලා හිතනවට වඩා ඒක කරන විදියක් ගැන හිතන්න. ඒක සාර්ථක වුණොත් ඇතිවන හොඳ දේ ගැන හිතන්න පුරුදු වෙන්න. දෙවෙනි ක්‍රමය. පුළුවන් හැම වෙලාවෙම ඕපන් වෙන්න. තමගේ හිතේ තියෙන අදහස් පිටතට අන් අයට අලුත් දේවල් ඉගෙනීමටත් පෙන්වීමටත් බය නොවෙන්න. තමන්ව විශ්වාස කරන්න. තුන්වෙනි ක්‍රමය. හැම වෙලාවෙම උද්‍යෝගිමත් වෙන්න. තමන් මොන වැඩේ කරත් ඒ ගැන හිත හිතා ඉන්නේ නැතුව උද්‍යෝගයෙන් ඒට මුහුණ දෙන්න සාර්ථක කරගන්න පෙළඹෙන්න. හතරවෙනි ක්‍රමය. වැරදීම් වලින් ඉගෙන ගන්න. ඔබේ ජීවිතයට වග කියවිය යුත්තේ ඔබමයි. ඔබේ අතින් ඔබට හෝ වෙනත් කෙනෙකුට මිස්ටේක් එකක් වුණොත් ඒක පුළුවන් ඉක්මනින් හරිගස්සන්න. එයින් දෙයක් ඔබ ඔබේ ජීවිතයට ඉගෙන ගන්න. ඒ වරද නැවත නොවෙන්න වග බලා ගන්න. විශේෂිතම දෙය තමයි සිතුවිලි පාලනය. මට පුළුවන් වේද? බැරි වේද? බැරි වුණොත් මෙච්චර දෙයක් මට බැහැ. මේකට මං සුදුසු නැහැ. ලැජ්ජ වෙන්න වේද වගේ ඍණාත්මක ආකල්ප කන්ට්‍රෝල් කරගන්න ඕන. ඒ වෙනුවට yes I can, ඔව් මට පුළුවන් යන්න ආකල්පය පුරුදු කරන්න. ඒ කළ හැක්කේ ඔබට විතරමයි. මේ ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.